සංගීතයේ ඉදිරියක් ගැන දැනගන්න ආපු ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් මං අද කියන්න යන්නේ තුෂාරි සහ එයාගේ අයිය එකතු වෙලා කල්නට කරන්න යන ලොකු කපටිකමක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ගොඩක් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා bell icon එකත් ඔල් දාන්න. එතකොට මං අරන් එන වීඩියෝ ඔයාට ඉක්මනින්ම බලන්න පුළුවන්. හරි දැන් අපි යමු අද වීඩියෝ එකට. දැන් ඔයා දන්නවා තුෂාරි මොලකින්දම්ම කලේ කල්නව ගොනාට අඳපු එක. අන්න ඒකට හේතුව තමයි තුෂාරි ගොඩක් දුප්පත්. තුෂාරිගේ ජීවිතේ කල්න හිතන් ඉන්නවාට වඩා කුණු ගොඩක තමයි තියෙන්නේ. තුෂාරි ජීවත් වෙන්නේ. ඉතින් මොලින්දම්ම දැනන් හිටියා තුෂාරි කල්න කියන්නේ අසේල මුදලාලිගේ පුතා විත්තිය. අසේල මුදලාලිත් ඉතින් බිස්නස් කරලම ගොඩක් පොහොසත් වගේම හැමෝම අතර ජනප්‍රියයිනේ. හැබැයි ඉතින් මොනවා වුණත් අසේල සේමිනීමේ කට්ටියම හොඳ යමක්කාර තමයි මේ වෙනකොට ඉන්නේ. මේ අය හිතන් ඉන්නේ තුෂාරි තමන්ටත් වඩා පොහොසත් ළමෙක් කියලා. ඒ නිසාම කට්ටියගේ කල්පනාව ඉක්මනින්ම තුෂාරිගේ දෙමව්පියන් මුණ ගැහෙන්න. හැබැයි ඉතින් තුෂාරි සහ අයියා ඊට වඩා කපටි. දවසින් දවස කල්නට බොරු දේවල් කියලා කල්නව රවට්ටනවා. ඒ මදිවට තුෂාරිගේ අයියා කියන්නේ එක දෙයයි, කෝල් ආපුව මැසේජ් මේ හැමදේම පරිස්සම් කරලා තියාගන්න කියලා තුෂාරිට. ඉතින් කල්න තුෂාරි ගැන දැනගත්තාම නිසකෙන්ම අය දෙපාරක් හිතන්නේ නැහැ. කල්න කරන්නේ තුෂාරිව අතහැරලා දාන එක. ඉතින් දැන් ඉදිරියේදී කල්නට දැනගන්න ලැබෙනවා තුෂාරි දුප්පත් කෙනෙක් කියලා, Taman රවට්ටලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසාම දැන් කලන තුෂාරිව මඟ අරින්න පටන් ගන්නවා. මොකද කල්න හොයන්නේ ආදරේ කරන්න උනත් පොහොසත් අය. හැබැයි ඉතින් මෙතනදී කල්නට තුෂාරිව ලේසියෙන් අතාරින්න වෙන්නේ නැහැ. තුෂාරි අයියා එකතු වෙලා කරන්නේ කල්න නිසා Tamanට දරුවෙක් ලැබෙන්න ආව කියලා බොරුවක් ගොතලා බලෙන්ම අසේල මුදලාලිගේ ගෙදර නතර වෙනවා. ඉතින් අසේලටවත් කල්නටවත් අම්මටවත් කාටවත් මුකුත් කර කියා ගන්න දෙයක් නැහැ. කට උත්තරත් නැහැ. ඉතින් ඒ නිසා සද්ද නැතු ඉන්න තමයි කට්ටියටම සිද්ධ වෙන්නේ. අසේනිට වගේම සියටත් වුණ දෙයට ගොඩක් hina. ඒකට හේතුව අසේනි උත්සාහ කළා කල්නට තුෂාරි කියන්නේ බොරුකාරියක් කියලා ඔප්පු කරන්න. නමුත් කල්න තුෂාරි කියන්නේ කවුද කියලා පිළිගන්න ලෑස්තුනේ නැහැ. මතකනේ මේ ළඟදී ලැම්බත් පැහැදිලි කළා කල්නට. ඉතින් තුෂාරි කියන්නේ මහීටත් වඩා දුප්පත් කෙනෙක්, රස්තියාදුකාරියක්. මහීට අකමැති වුණ කල්නට ඔහම පාඩමක් වෙනවට කැමති අය ලයික් එකක් කරන්න, අකමැති අය අන්ලයික් කරන්න. අපි බලමු කල්න රැවටෙනවට කී දෙනෙක් කැමතිද කියලා.